ඔන්න දුවේ පුතේ, දැන් ඔයාලා හැමෝම වෙසක් පොසොන් පෝයවල් ගැන දන්නවා. එහෙනම් අද අපි ඉගෙන ගමු ඇසළ පෝය දවසේ වැදගත්කම ගැන. ඇසළ පෝය දවසේ වැදගත්කම් ගොඩාක් තියෙනවා. අපි අද ඒකෙන් එකක් ගැන ඉගෙන ගමු. මේක අපේ බුදුරජාණන් වහන්සේගේ අම්මා ගැන කියවෙන ලස්සන කතාවක්. ඇයගේ නම තමයි මහා මායා දේවිය. ඇය හරිම සිල්වත්, පින්වන්ත, කාරුණික කෙනෙක්. කිඹුල්වත් නුවර රජ කරපු සුද්ධෝදන රජතුමා තමයි අපේ බුදුහාමුදුරුවන්ගේ පිය රජතුමා උනේ. එදා ලස්සනට හඳපායලා තිබ්බ පෝය දවසක්. මහා මායා දේවිය එදා සිල් සමාදන් වෙලා හිටියේ. සිල් සමාදන් වෙලා රාත්‍රී නින්දට ගිය මහා මායා දේවිය ලස්සන හීනයක් දැක්කා. දෙවිවරු හතර දෙනෙක් දේවිය නිදාගෙන හිටි යහන ඔසවගෙන හිමාල වනයට ගියා. මල් පිපුණු ලස්සන සල්ගසක් යට දේවිය තැබුණා. සුරංගනාවියෝ හතර දෙනෙක් දේවිය අනුතත්ත විලින් නහවලා සුවඳ ගල්වල දිවසල වන්දන යානක නිදි කළා. ඒ වෙලාවේ සුතු නෙළුම් මලක් හොඬ වැලෙන් ගත්තෝ සුතු පැටවේ. දකුණු පැත්තෙන් දේවියගේ කුසයට ඇතුළු වුණා. මේ සිහිනය හරිම පුදුමාකාර සිහිනයක් නිසා දේවිය පසුදා උදෑසන අවදි වෙලා සුද්ධෝදන රජතුමාට මේ සිහිනය ගැන දැනුම් දුන්නා. සුද්ධෝදන රජතුමා බමුණු පඬිවරු කීප දෙනෙක් මාලිගාවට කැඳවලා මේ සිහිනයේ තේරුම ගැන විමසුවා. මේ සිහිනය ගැන ඇසූ බමුණු පඬිවරු දේවියට පින්වන්ත පුතෙක් උපදින්න යන බව කිව්වා. රජතුමා, බිසව, ඒ වගේම රටවැසියෝ සියලු දෙනාම මේ ආරච්චි අහලා ගොඩාක් සතුටු වුණා. ඉතින් ඒ පින්වන්ත කුමාරයා තමයි පස්සේ කාලෙදී ලුම්බිණි සල්ුයනේදී සිදුහත් කුමාරයා නමින් මේ ලෝකෙට බිහි වුණේ. ඒ සිදුහත් කුමාරයාට තමයි අපි අතට බුදුහාමුදුරුවෝ කියලා වන්දනාමාන කරන්නේ. ඉතින් දුවේ පුතේ, සිදුහත් කුමාරයා වගේ පින්වන්ත කුමාරේ මේ ලෝකෙට බිහි වෙන්න යනවා කියලා මහා මායා දේවිය හීනකින් දැක්කේ අද වගේ ඇසළ පෝය දවසක.